දියුණු මාර්ග පද්ධතියක් ගොඩනැගී තිබුණද 1850 වසර වන විටත් මෙරට භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්න ලැබුවේ ගොනුන් බැදි බර කරත්තයි වතුකරේ සිට එකල ප්‍රධාන වැවිලි බෝගේ වූ කෝපි සහ අනෙකුත් නිෂ්පාතන කොළඹට පැමිණ අපසු වතුකරේට යාමට දින 14ක් 18ක් අතර කාලයක් ගත වුණා බරකරත්තවල හිඟයක් පැවතීම නිසා යුරෝපීය වැවිලිකරුවන් අතර බරකරත්ත සඳහා තරගයක්ද නිර්මාණය වූ අතර කොමන මිලක් හෝ ගෙවා කරත්ත සොයා ගැනීම ගැටලුවක් බවට පත්ව තිබුණා කොටින්ම කියතොත් වැවිලි බෝග කොළඹ සිට යුරෝපයට යවනවට වඩා වතුකරේ සිට කොළඹට ගෙනීම දුෂ්කර කාර්යයක් බවට පත් වුණා එම හේතුන් මත මෙරට යුරෝපීය වැවිලිකරුවන් දුම්රිය සේවයක් ඉල්ලා නොකරව උද්ඝෝෂණය කරන්නට පෙළ ගැසුණා. දුම්රිය සේවයක් ලබා දෙන්නේ නම් කෝපි වෙනුවෙන් තීරුබද්දක් ලබා දීමටද ඔවුන් කැමැත්ත පළ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1845 දී ආණ්ඩුකාර ධුරේ හෙබ වූ කොලින් කැම්බෙල් මහතා මෙරට දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කළ අතර එම වසරේදීම ලන්ඩන් නුවරදී ලංකා දුම්රිය සමාගම නමින් සමාගමක්ද ලියාපදිංචි කළා. අවසානයේ එම සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස 1858 අගෝස්තු 3 වෙනි දින එවකට ආණ්ඩුකාර ධුරේ හෙබ වූ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා බලමු පස්පිඩැල්ල කපමින් මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කළා. ඒ වර්තමානයේ ලෝකෝහන්දිය නමින් හඳුන්වන මාලිගාවත් දුම්රිය අංගණයට යාබද භූමි භාගයකදී කෙසේ වෙතත් කඳු රට සිට පහත රටට දුම්රිය මාර්ගයක් තැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැහැ. ඒ සඳහා හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය රජයත් ලංකා දුම්රිය සමාගම හා මෙරට වැවිලිකරුවන් මනාලෙස සම්බන්ධ කරමින් දැඩි උත්සාහයක් ගෙන තිබෙනවා. එසේම පළපුරුදු ඉංජිනේරුවරයෙකු W.S. මෝර්සන් මහතාද එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා අවශ්‍ය මිනුම් කටයුතු සිදු කර වාර්තාවද්ද සකසා තිබෙනවා. 1861 වසරේදී ලංකා දුම්රිය සමාගම විසුරුව හැරුණු ලැබුවා. එතැන් සිට සියලු කටයුතු යටත් විජිත රජයේ අනුදැනුම් මත සිදු වුණා. එන්පසු ලංකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ ලන්ඩනයේදී ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩර් මෙහි ගෙන්වා ඉන් ෆෙඩ්රික් ෆේවිල් මහතාගේ අයදුම් පත තෝරා ගන්න ලැබුවා. එන්පසු ෆෙඩ්රික් ෆේවිල් මහතා එංගලන්තයේ ඉංජිනේරුවරුන් සහ පරිපාලකවරුන් ගෙන්වාගත් අතර ඉන්දිය කම්කරුවන්ද ගෙන්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. මාර්ග ඉදිකිරීම කටයුතු සඳහා අවශ්‍ය පුහුණු කම්කරුවන් ගෙන්වා ගන්න ලැබුවේ අසල්වැසි ඉන්දියාවෙන්. නුපුහුණු කම්කරු බලකාය ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන්ගෙන් සහ දේශීය කම්කරුවන්ගෙන් සමන්විත වුණා. මෙරටට පළමුව දුම්රියක් ගෙන්වන ලද්දේ 1864 ජනවාරි 19 වනදායි. එම වසරේ අගෝස්තු මාසයේ වන විට කොළඹ සිට අබේපුස්ස දක්වා වූ 734ක දුම්රිය මාර්ගය තන අනිම කිරීමට ෆෙඩ්රික් ෆේවිල් මහතා සමත් වුණා. එවකට මෙරටට පැමිණ සිටි බෙල්ජියමේ රජකිරුළ හිමි බබ්‍රාන්ට් ආදිපාදවරයා සඳහාම මෙරට ප්‍රථම දුම්රිය ගමන සංවිධානය කිරීමට යටත් විජිත රජය කටයුතු කළා. ඒ අනුව වර්ෂ 1864 දෙසැම්බර් මාස 27 වෙනි අඟහරුවාදා මෙරට දුම්රිය ඉතිහාසයේ මංගල දුම්රිය දහවණයට කටයුතු කෙරුණා. ඒ වර්තමානයේ දුම්රිය මූලස්ථානයේ අසල පිහිටි දුම්රිය කෞතුකාගාර පරිසරයේ කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ සිටයි. වර්ෂ 1865 ඔක්තෝබර් මාස 2 වෙනි දින කොළඹ අන්තය දුම්රිය ස්ථානයේ සිට අබේපුස්ස දක්වා ලංකාවේ ප්‍රථම මගී දුම්රිය දහවණය කෙරුණා. පසුව කඩිනමින් මහනුවර දක්වා වූ දුම්රිය මග තනන ලද්දේ වතු හිමියන්ගේ දැඩි උනන්දුව මතයි. ගිරි දුර්ග හරහා බිම් ගෙවල් තනමින් 1867 වසරේ අප්‍රේල් මාස අවසන් වන විට මහනුවර දක්වාම දුම්රිය මග තන අවසන් කෙරුණා. කෙසේ වෙතත් අබේපුස්සේ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබෙනවා. අබේපුස්සෙන් පසු හමුවන මාවේ තරණය කිරීමට අඩි 352කුත් අඟල් 6ක් දිගු පාලමක් ඉදිකිරීමට සිදු වූ අතර මේ කාර්තාවේදී කම්කරුවන් රැසක් ආපදාවට ලක් වුණා. මාවේ ජයගත් පසු පොල්ගහවෙල දක්වා රේලුවේ ඉදිකිරීම සිදු වූයේ මාවේ උතුරු යුරෝස්සේ. උඩරට දුම්රිය මාර්ගයේ අති දුෂ්කරම කොටස ලෙස සැලකෙන්නේ රඹුක්කන සිට කඩුගන්නාව අතර කොටසයි. අලගල්ල කන්දහරා ගමන්ගත් මාර්ගය නැමුම් කිහිපයක්ම සහිතව ඉදිකරන්නට සිදු වුණා. මෙම මාර්ගයේ බිංගවල් 11ක් ස්ථාපිත කළ අතර අඩි 1050ක් දිග මුරගල්ලුමකත් මේ සමග ඉදි වුණා.
එසේම පේරාදෙණියේදී හමුවන මහවැලි ගඟ තරණය කිරීමට මාර්ගය ඉදි කිරීමේදී තිබුණු තවත් ප්‍රධාන අභියෝගයක්. මෙහිදී දීයේ නිදිකල අලංකාර පාලමක් මගින් මහවැලි ගඟ සම්බන්ධ කෙරුණා. ඒ අනුව 1867 අගෝස්තු මාස පළමු වන දින කොළඹ සිට මහනුවර දක්වා ප්‍රථම මගී දුම්රිය දහවන්නේ කෙරුණා.